සමන්තා චක්කවාලි සුුවත්‍රගච්චන්තු දීවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සගමොකදං සු ස දම්ම සවන කාලු අයං භදංතා දම්ම සවන කාලු අයං බදංතා දම්මා සවන කාලු අයන් පදන්තා ස ස ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සෝ සදුු සදුු. සිතේන නියතිීලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්සයක දම්මස් සබ්්‍යේවවස මන්වභූති ස සසා සදදා බුද්ධි සම්පන්න පින්නත්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස්කර ගණ්ඩෝ නෑ අපේ සිත සකස් කර ගණ්ඩෝනෑ සඳහා වූ වැඩ පිළිවෙල අපේ ජීවිතයම ආරම්භ කරග්ඩ ඕන අපි අපි පිළිබඳව ඉතා නිවැරදි දැක්මක් හැමවෙලේම ඇතිකර ගතයුතු තියෙනවා. තමන් පිළිබඳ නිවැරද දෙදයක්මක් ඇතිකර ගත්තා හමයි අපිට පුළුවන් වෙන්නේ අනුම් පිළිබඳව නිවැර දැක්මක් ඇතිකර ගණ්ඩ අපි අපිට බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන තියෙන සංකල්පය ස් කරගත යුතු තියවා අපි මෙපාමණ කාලයක් ධර්මය සාකච්ඡා කරනවා මො මොකටද බුදුරජාන් වන්ේගේ ධර්මය කියලා අපි තේරුම් ගත යුතු තියෙනවා මොකටද ඇයි මොකක් දේ සඳහ ඒ ඒ පිළිබඳ තියෙන අපේ අදහස මොකක්ද කියලා අපි බලලා ඒ නිවැර්දි කරගණ්ඩෝන මංහිතන හැමෝටම මතක ඇති පාසල් යන කාලේ සල්ලන කාලයේ ගුරුවරු ඇවිල්ලා පන්තියටට වෙල් නො ඒකුත් විශෂයධරව වු ගන්නවා. වෙලාට ගනිතය වෙලාට විද්‍යාව වෙලා වකට ඉතිහාසය දැන්මං එහම කියන්නක ඒ විශයතුනක ගනිතය විද්‍යාව ඉතිහාසය කියලා බුද්ධහගම කියලා කිව්හ වැටෙන්නේ ඔය තුනින් කෝකට ගැපෙන විදදිහයටද ඉතිහාසට ගැපෙනව විදිහට ඉතිහාසේ වගේ විශේයකට ගැපෙන විදරතමයි බුද්ාගමක කියෙන අපි යොදාගන්න. හදිස්සේ මේ කොහැරිියන්ඩ වෙලා නේද විද්‍යාව උගන්නන වෙලා පරිච්චේ දෙයක්ට වැඩිය බුද්ධගම පරිච්චේදනි කමන්න ඇති ඕක ප්‍රශ්නයන්ය පස්සේ න පොතක් බලාගන්තක කරුණු. ඒ ම හේ අරවිදිර්බලවට කරුණු ගැනයිද විද්‍යා කිවොත් හම ද්‍යා ශෂය කිවොත් හෙම ඒ විෂේ ගැන අපට ඇතිව සංකල්පය තමයි පරීක්ෂණ නිරීක්ෂණ නිගමට කියලා එමනේද ඒ වගේ පැත්තිෙන් ඒක විද්‍යාත්මකයි ඒ යම් කිසි දෙයක් හොයන පර්යේෂනාත්මක විෂය එතකොට ගනිතය කිවොත්හෙම තර්කානකූලෝ ඔප්පු කරන්න පුළුවන් තර්කානකූල විෂය දහගමකිවොත් අපි ඇතිවවෙන්නේ කරුණු එකතු කරනු විෂයක් ඉතිහාසය ගැන කරුණු එහම බුද්ධහගමකනට ඒ සංකල්පය තියෙන්නේ එක හරිද සංකල්ප මේ වසේගත තෙක් ගොඩා වැරදදයා බුදුරජාණාන්සගේ ධර්මය ගනිතයට වැඩිය එහාගේ ගනිතයක් ලෝකේ ගනිතය පිළිබඳ ඉන්න මහාචාරයවරු මේ බව කියන ගනිතයට වැඩි එහා ිය ගනිතයක් එක. විද්‍යාවට වැඩි එහාගිය විද්‍යාව කුමක් පිළිබඳවද. ගනිතය විද්‍යාව හැම පිඹුරුපතක්ම සකස් කරලා තියෙන්නේ බෞතික දෙවල් පිළිබඳව. මේ ජීවිතයකය අප හොඳටම පැහැදිලි අප ජීවිතය ගණඩුකු මේ ජවිතය මේ ගෙනන්නේ නේද. එතකොට ජීවිතයක එක හොඳවට පැහැදිලි ජීවිතයකයන්නේ සරීරයද ගිවල්ද වල් දරුවල් යනවාහ නිඳදුම් හිටුම් ඒවා විතර ජීවිතය තමගේ සරීරය විතරද ශරීරයේ මොහකත්ම දන්න ම හම දම කතා කරලා තින ගැන මේ අපේ ළඟ තියන සරීරය අපේ කියන්ඩවත් අහලා නියෝජනය කරනුවකට මේ සරීරයේ තියන පාධාන්තයන්ද කේස මත්තක දක්වක් කිසිමම දෙයක් මේ සරීරයේ මොහක්වොත් දන්න අපි ගැන. අපි ගන්න තීරණ ගැන දන්න ත්නෑ කරන වැඩ ගැන දන්න ත්නෑ. ත සරීරයේ නිසත්ත නි්ජීව ආත්මී වසේ ශුන්්‍ය ස්වභාවයක් තියෙන සරීරයක්තුමැම සරීරයකයන්න. එහනම් අපේ සංකල්පමය වෙනසක් ඇතිවිය යුතු තියෙනවා. ජීවිතයැ සරිර විතරක් නව සරීරය සහ සරිරයකන්නේ රූපී කොටස් මෙහැ කරනාසේදිව සරිරට පේන දැනෙන ඒ රූපි කොටස් වොල්ට අමතරතාවුණ තියන්නේ අරූපී කොටස් වගේත් තින නාමොටසක් ති අර රූපී කොටස් වල තියන විද්‍යාව එදවල් සංයෝග හවල් දෙක තුනත් ඒක මෙහම වෙනවා නැතං ආවාර්ථ තාවගුව සංයෝග හැදෙන හැටිය ඒක් කැඩෙන හැටි බිඳන හැටි තවතාවන ඒකුද්දේවල් ඒක් කෝවැට්න රසායනක විද්‍යවාදීයට මේ රූපී කොට සොල්ට වේගයක් ඇති වඋ හම ඒක යන්නෙක හටද නැත්තන්ගේඒ යනුව එනගනිත මේ වසයෙන් සමීකරණ වසයෙන් ඒ හොයාගන්න ඒවා අරෙට විදත් කොහට වැටෙනවාද මෙච්චර දුකින්ගේය ුතුුණනාවෙනවා දේ වගේ ප්‍රායෝක යෙදීම් සහිත තියෙන ඔක්කෝම් ෞතික වශයෙන් තියන විද්‍යාව කියලලා අපේ ඇත් හඳුන. එතට ඔක්කොම් වැටන්නේ මොන පැත්තරද. රූපි කොටට පැත්තට. ඊළඟට ඒකත් එක්කම තිය නොයෙකුත් තර්කානුකූලව ඒකවේක නොත් මෙහැම වෙන එකක ුත් මෙහැ වෙනවාකි. දල් ඔක්කොම ගැනිතය පැත්ට වැටන ඒවත් මොනුව පිළිබඳවද බෞතික දේවල් පිළිබඳ එතු ජීවිතය කියෑන බෞතික විතරද නෑ නොපේනන්න අධ්‍යාත්මික පැත්තක් තියනවා ප්‍රධහන වෙන්න ජීවිතය කයද නැතම් මනසද හැම දේම තීරණය කරන්නේ කවද මනස එ ලොම විද්‍යත ේ මොන විද්‍යාවගෙන මොනවාගෙනද නස පිළිබඳවයි. නේද ඒක පිළිබඳවත් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්තියෙනවා. ඇ මේ කයකයාත්මන ක්‍රමවේදේ වෛද්‍යවරු බෞතික වසයෙන් හොඳටම දන්නවා එ එකර වයිදරු මේ අයට මේදය වුණුත් ේදේ වන ේදවුණත් මේේදයනකල කය පිබඳ සියලුදේ විසේසක්ඥව විසේස දැනුමකින් දන්නවා. ඇදර අපිෙන විසේසක්ඥ්‍ය වෛද්‍යවරු ක කියලා. නේද එහනම් කය පිළිබඳ සියලුදේ දැනගෙන ඉඳීම විතර දවශ්‍ය වන්න. ගතරක් කරන්න පුළන්ද ඉතාම හල්පයි එද මනස පිළිබඳව ඒ ක්‍රියාත්මක වෙන්න කොහොමද ඒ ඒකෙ තියන මුල ධර්ම තියරී ඔකෝමට ගනගත යුතු ගැන ගත යුතු තිය ම් ඒහි පස්කවු ධර්මයක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඒ ධර්මය පිළිබඳ අර්ථ දැක්කීමක් එක පැහැදිලිවම තියෙන්නේ මේ දේකළොත් මේද වෙනවා කියලා පෙන්නට පුළුවන් කිය එකයි පි සම්පද කියන්නේ එහෙම එකක් මේ ඇතිකල්හි මේ වේ මේ නැතිකල්ලීමය නැතිවේ කියන නොවේ කියන එක පටිස්සම්පන්නව ඉතා පැහැදිලියෝ තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම තියන්නේ අපේ හිතේ තියන විද්‍යාව පිළිබඳවයි. අපේ මේ තියෙන මානසික විද්‍යාව ඉති ඒක ගනිතයක් විදිහට ගලපාගණ්ඩෝනේ විද්‍යාවක් විදිර ගලපා ණ්ඩෝනය විද්‍යාගාරයට ගිාම එදාමොකොද කරේ පරීක්ෂණ ක්ෂ ගමන සැක දුර කරගන්න බුදුරජාන් වහන්සේ යහනවා භික්ෂූන් වහන්සේ ලාගින් භූත මිදන් තිබික්කවේ පස්සාති මේ පස් කඳ මේ පංචුපාදානස්කන්දය සිද්ධ වූ දෙයක්ද සිද්ධ වෙන දෙයක්ද නැතන් සිද්ධ කන දෙද කියලා හරි ඒ සිද්ධ වෙන දෙයක් භික්ෂ වහසර සඳහකර සිද්ධ වෙන දෙයක් කියලා. එත බුදුරජාන් වහන්සේ විමසනවා භික්ෂන් වහන්සේලාගින් සැකද සැ ඉට පස්සේ අය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක සම්යක් ප්‍රඥාවෙන් දැක්කගෙනකුට සැක උපතිද කියලා ඇ භික්‍ෂූන් වහන්සේලා කියනවා නෑ සැක උපතින්න නෑ කියලා හරි මේ කතාව අපේ ඔයියම එක විද්‍යාවක් කියලා කියන්න එකයි හරි අපේ බෞද්ධ ඇත්තුව ඒ සංකල්පයක් වසයෙන් ඉගෙන ගණඩුවන අපේ බෞද්ධ පොත්පත්ල පවා කර්ුණටික විතරන්නවෙයි ප්‍රායෝගික වැඩපිළි වෙලක් දරුවන්ට ප්‍රායෝගක වැඩපිළිය ලක්තියෙන්ටෝ නෑ පුුණු කරන්න. එම නේද මේ බල නැත්තම්මකද වෙන්න කියලා දැන් රසානක විද්‍යාව ගන්න වු ගරුවරය පන්තියටනවා. පන්තියට ඇවිල්ලා උගන්නවා මෙන්න මේ සංයෝග දෙක එක්කිරීමෙන් අහවල් සංයෝගි පදතිනවා කියලා මේ පාට මේ පාට සංයෝගතය කරතා පම හවල් පාට සංයෝගයක් එනවාය කියලා හරි තැන් මේ බලන්ට පිරිස්සල් අහු ප්‍රශ්නයට ගලපපුම එක හොඳට කල්පනාවෙන් ඒවිදියට අහලා ගුරුවරය ළමයින්ගේ හන දැම්මංව කට ගැන්නවා මේ සංයෝග දෙක එකතු කිරීම මෙන්න මේ සංයෝගය හැදනවාය කියළ ගැනවා කියලා ගුරුවරය හනව ලමයිගේ ඒක පිොඳවල සැකද ළමයිමන කේද සැක සැක උපදින සවබභාව අප හිත්තුවල තියෙන ඔබතුමක් කිව්වා නද අපේ ගුරුවර පිල්ිබඳ කිව්වා නමුත් වැරදිලා කිවද ක වද්ධාන්නේ. ඉස්තීර වසේම ඒක වෙනවාය කියලා අපට ඉගැන්ුවට විතරම් මදී සැකයක් හැදන ගතය තියනවා මග හිතේ. එහෙමද නැද්ද ඒම ගන්න බහම හෙමතියෙනවා ඒක හින්ද මේ ගුරුවරි දෙන උපද සමගක්ද. අද උගන්නපු දවස හට ලැබබ එකට අන්ඩ ෝනේ ඇ දළමටක එකක් යන එකංගිල මයිට මොද කරන්න ඒ සංගයෝග දෙක දී ක්කි කියනෝ මිත්‍ර කරලා බලන්ඩ බල්ල නිරීක්ෂණය කරන්ඩ හවල් ගඳ සහිත හවල් පැය සහිත හවල් සංගයෝගය උපදිනවකිව කියලා ැ මයි කරල ලන කරල බල්නකොට කිව්ව විදිහටම ඒ ලක්ෂණ සහිත සංගෝගය උපදිනවා දැන් පන්තිිකාමරට කාගනවා. දැන් හනවා සැකද උගන්නපය ගෙන දැන් සැකද නේද? එහ හිතේ තියෙන සැක අයිුවෙන්ට නං මොකද කරන්න ඕන සාම්පලයක් ක්‍රියාත්ම කරලා බලන්න සාම්පලයක් කරම් බලන්ඩුවන එහෙම නේද එහනම් ඒ බෞතික විද්‍යාව රසායනික විද්‍යාවගෙන අපේ මානසික විද්‍යාවත් විද්‍යාරයක් සාම්පලයක් වන හැමෝටම ම්පලයක්තින වද මතින්නේ තමන් මානසිකාරය මේකේ මුල ධර්ම බුදුරජන් වහන්සේ උගන්නල තිනවාට මුල ධර්ම අර ගරුවරය ගන්නගේ තීරටික උගන්නල තිනවා දැමකොත කරන්න න්න. පරීක්ෂණය නිරීක්ෂණයකමන ඒවිදිට අපි අපේ මනසිකාරය අන්න ඒවිදිට විමසා ැල යුතු තියෙන එකක කවා තමන් තුළින් තේරුම් ගන්නවා අය කියලා තමන්ගේ තුළින් තේරුම් ගන්නවා අය කියලා ඉතින් අපි අපි තුළින් යමක් තේරුම් ගත යුතුව තියෙන අන්න ඒ තේරුම් ගැනීම තමයි බුදුරජාන්සගේ ධර්මය තින වටිනාමකොට සේගේ දේශනා කරන්න මේ දේ කරොත් මේ දේ වෙනවාය කියලා පැහැදිියොතුගේ උපකල්පන නෑ ගනිතේ පින්න උපකල්පන මත රඳා පැතිල තින්නේ. මේක මට එක්තරා ගනිත මහාචාර්වරය අපේ ලංකාවේ ලෝක ප්‍රසිද්ධවෙඉන්න මහාචාර්රවරය මට මේ බව එක එලාවකද සඳහන් කර මාත්‍යක සාකච්ඡා කරන ලාවක උපකල්පන මත රඳා පැවතිීම සRCක් නිවැර දිනෑ කියලා. අපි දන්නවා දාදු කැටයක් අරන්න උඩුදාපුහාම එකේ ඉලක්කම ලැබීමේ එකේ පැත්ත වැටීමේ හැකියාව හයෙන් එකයි. එතකොට ඒ උපකල්පනය මත ගනිත ගොඩ නැගෙනවා. දැන් මෙතුව මගින් අහනවා අප හාමුදුරුවනේ හයෙන් එකයි තමයි තුන් සිය වාරයක් උඩ දැම්මොත් එනම් වැටෙන්ඩෝනය පනස්වාරයා තුන් සවාරය ඩ දැම්මොත් එකඒ පැත්ත වැටෙන්ඩෝන පනස්වාරය ඒක එහෙම වෙනවාද නමුත් සියලු මුලධර්ම හැදෙන්නේ අන්නර වගේ උපකල්පනයක් හය එකක් විය යුතුයි කියලා තමයි හැද නමුත් සැබෑ තත් ඒකට වැඩ වෙනසක් වෙනසක් තියෙනවා එහින්දා ගනිතයයම් අපගමනය තියවා සත්‍යය ලෝකයත් ගනිතයත් අතර පුංචි අපගමනයක් තියෙනවා සැබෑවැට සිද්ධ වෙද්දී හැබැයි ඒක දාාරනයක් රක තර්කයට ලක් කරන්න ඕොන එකක්නෙවෙයි ඒක එහෙම තියෙනවා නමුත් බුදුරජාණන් වන්ේ දේශනා කර මේ මනස පිබඳ තියෙන ගනිතයෙහි නස පිළිබඳව කරන විග්‍රහයදී අන්නේ අප ගමනය ඇත්ත නැහැ. රි උගන්න යාම් කිසි මුලධර්මය අති නද නස පිළි බඳව ඒ අප ගමනය නැහැ එනං අපිට මේදේ මේේදය දැන් ඔප්පු කරලා පෙන්නවා කියන්නේ එහෙමනි ඔප්පු කර පෙන්වනවා කියන්න හෙමයි ඒ කියන්නේ ගනිතේද අප ඔප්පුරල පන්නවා මේ මුත් ේම මෙ හමුත් මෙහමෙන හම හ ුත් හමෙනම හමුත් හෙම ම එක මේ එක මේකයි කියලා නහ ඔප්පු කර පෙන්න්නවා. ඒ වගේම අපි කරුණු ඉගෙන ගත්තට මදී තමන්ගේ සාම්පලය දිහා බලලා ඔප්පු කර පෙන්න්නඩ නේ මේ අකුසල සිතුවිලි අයින් වෙන විදිහ මෙන්න කුසල සිතුවිලි ඇති වෙන විදිහ හැම්වෙලේම තියෙනවා පරීක්ෂණයයක් කරන්නට විද්‍යාගාරය තමයි තමන්ගේ තමන්ගේ මලස පලනියීමම විද්‍යාරයට යන් ෝනී මේ බලන්ට ළමයෙකුට යමකු ගැන්නවා. දැ ළමය මේ සංයෝග දෙක සහල් ලැබෙන සංයෝග ගැනිෙන ගත්තා මට කියන්ඩ ඒ දැනුම නැතිකෙනෙක් වි්‍යාරයට ගිහිලව සංයෝග දෙකරගෙන මි්‍ර කළ බලන්න පුොලොන්ද එනම් පලන මොකත්තියෙන්ට ඕන දැනුමතියෙන්ට ඕන ධර්මයේ සඳහන්කරනවා නුවන කියලා ධර්මය සදහකරනවා බහසෘත භාවය කියලා. ධම්ම විචයි සම්බෝජංගය කියලා කියෙනවා. මේ අවබෝධය ඇතිවෙන්ටනම් අපේ මනසිං අන්න අර ධර්මය ධර්ම දැනුම යෙදෙන්ඩ වනද නැද්ද. නද පරික්ෂා කරට හම දැනු යෙදෙන්ඩෝන අපේ නසිං ඒක එතිෙන්ට යෙදෙන්න්ඩෝඕනෑ මේ බලන් වෛද්‍යවරයේ නොවන කෙනෙක් ලෙඩෙක් පරික්ෂ කරත්. අර වෛද්‍යවරය කරන විදිහරනම් පරික්ෂා කරනවා. ඩගන්නලා වෙදනලාවත් කරේදාගෙන හරිස ඇසල් ර්දාන්ට කියනවා දිව ියරදාන්ට කියනවා වෙදනලාව තැන්තැංල තියෙන බලනවා. අර කරනව කෝමටික කරන්න පුළුවන් හැබැයි කරා කියලාට ලෙඩේ පිළිබඳව හේතුවක්වත් ලෙඩේවක්වත් බෙහෙත් පිළිබඳවක්වත් සංඥාවවෙන්නේ එන්න නෑැන යෙදෙන්න නුවන යෙදෙන්නේ නෑ යෙදෙන්ට නුවන නෑ ඒගේ. භාවනා කර නැත්තුව අපේ සමහරය. ඉඳ ගත්තා කරට පටන් ගන්නවා. කවර මහ කිව මොකක් මොකදේක වවෙන්න මොකක්ද වෙන්න ඉස්සරහ ොක්දන්න හිතා හංගක් යිහිතරේ චිත්‍ර පටි බලනවාග තමයි. නැතන් අහවලාකවා ති බෝදන අපි දකිනවා කියන මෙහෙම කියනවා. මංගේ සාන්ත සුවයත් ඉද. ඔය කටිරත් අත්වට පුළුව. . හරගට එකකෙන ඔබුමට හම වුණ මෙහෙම වුණනා මෙහෙම වුණා මගේ හිත එ නිකන් ගිලුුණනගේ දැවුණනා නැත්තන් එබුණ වගේ දැවුණ නැතන් ආලෝක පහල වුණා අරවා වුණා මේ බවා වුණා කියලා කියෙන දැන් නිවාන්දයක් අලු සෝවාන් වුනා අලු සකදාගාමිනාලුව හලාකිව මෙයාකිව අන්ද ලෝකේ නද එහෙමද ප්‍රත්‍යක්ෂ වීම කියන්නේ. එහෙම ප්‍රත්‍යක්ෂවීම එහෙම කියනවනං ප්‍රත්්‍යයක්ක්ෂීම මෙහෙමයි කියලා කියනවනං ඒ විද්‍යාවට පල්ල හ එකක් එක අපින් තාක්ෂණක විද්‍යාවට පල්ල හතිනක ගනිතෙ වැඩි පල්ලි හතිකක් ඇයි ගනිත වැඩි පල්ල හතියනක් කිය ලක කියන්නේ ඒක අන්දයි නමුත් අපි ඉගෙන ගන්න ලෝකයේ තියෙන තාක්ෂිණක විද්‍යාවත එක්ක තියෙන ගනිතය විද්‍යාවන්දනය එයා ලොකෝ ඔප්ප කරලා පෙන්න්න නවා ති ඒද සමහර විට අපි ලොකු කරදරකාරි තත්වකට වැටෙනවා මේ වගේ අන්ද භූතව කිසි දෙයක් දන්න නැතුව.ඇ නුවන නැතුව භාවනා කරන්න යන නැත්තුූ එඒ ඇත් කල්පනා කරන භාවනාවෙන් පලක් නැත. සමහර එහමන සෝවාන් ෙන්ඩුවත් භාවනාව ඕන නෑන. එද තමට හිත්චි හිතිචෙව කියන්නේ ඔන්න මේක මොකක්ද කියලා තේරුම්ගත්තේ නැතිහින්ද. අනිත්්‍යක තමයි භහස්ෘත භාවයක් නැතුව නුවනක් නැතුව කරන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව. අර ලැබ් එකට ගහිල්ලා. ක්ෂ කරනවාගේ තමයි මොුව කරද නයා දන්න ගත්ත මකක්ද දන්නෙ දැම මකක්දන්නන්න උනේ මකද කියලා දන්නන්න හැබයි දැක්කා හැබ වැඩේ දැක්කා දැක්කට ඒ දැක්කද ගලප ගඩ පුලුවන්ද එනම් සමහර ඇත්තන්ට ඇත්තටම සමාධයක්කපතිනවා ඇත්තටමත් ලොකු ඒකා කරතාවකට යනවා නොවත් පින්නත්න ඒ මොකද වෙන්න කෙලේ ඇත්තුවක් අපි අපි දි බැලුවේ නෑ ඒකාග්‍රතාවය කියන එක අපිට සුව එලවන කාරණාව මංහනු මෙ ඇත්තගේ සංගීතය සංගීතයේ තියන රසේ මොකක්ද සංගීතයක් ඇහෙනකොට හරි මිහිරි සුවදායක තත්ත්වයක්කි ල අපි කියනවා ඒක් හැදිනිකොෝ දන්නේ ඒ ලස්සනට සුවදායක තත්ත්වයට පත්වෙන ඒ සෞම්ය සද්ධය ඇහෙනකොට ඒ ඔස්සේ අපේ හිත එක දිගටේ සද්ධත්තයක තියනොද නැත්ත අප අප දපැලිූ නැත්තේ න ඒකාග්‍රතාවයක් සමාධයක් හැදෙනවා හැබ එක සම්මා සමාධියද ැ සම්මා සමාධය නෙවෙයි ආ ඒකාග්‍රතාවයක් එක් මොකද වෙන්නේ අපේ හිතේව තියෙනවා ස්වභාවයක් තව සං ඔගයක් හැදෙන උපදිනවා යමයි මොකදද ප්‍රීතියක්කු පතිනවා. ඒ ලාමක ප්‍රීතියවක් වත් නැති අපිට ඒ සංගීතය ඔස්සේ උපදින ප්‍රීතිය හින්දා අපිහි ඇලි හ. හිතාන්නේෙ ඇලි ගැලී වාසය කරනවා ති ඒක දිගේ මින්න ගෙදර තින ප්‍රශ්න ක්ක මක නැති ක් න ලස්න සංගීතයක්ක ලැසන කෙ නටනකක්ද්‍ය හරි මක කරකක් ද ලාග ද නකට බලට. රගේ ගැන බුදුරජාන්ස දේශනා කනවා දවන්ද සම ඇදීමක් කියලා දුවන්ද කියන්නේ දෙන්නේ කතර හරි පාරක ඉන්නව කියලා හිතන්ඩ පාරක් අයිනේ බංකුවක් අයින්නට වෙලා හිඳ ගන ගැහැන්ලමයක් සහ පිරිමිලමයක් ඉන්නවා මෙදන කතා කරන්නෙත් නෑ මෙදන පලාගත් අති බලාගෙන අද කල්ලඟ ඉන්නවා මොනවා වෙනද කියලා කවු දෙතන යන්නේ මොනවද වෙන්නේ කිසිීම ගානත් නවාද ඔහ මොකක් දී ලබන සුවය හිතන් අම්ෙක් පුතෙක්කෙල හිතන්නක මුණපුර කාචි කෙනෙ කෙල හිතන්නක. අතින් අල්ලගත්ත හම බොහෝ ලෙංගතු දෙන්නෙක් අත් දෙකෙන් අල්ලගත්ත හම අපි ගැල මේ පිරිළමෙක්ෙ තු මොකද වෙන්න ශරීර දෙයක් ස්පර්ශය කරකොද වෙන්නේ. තැන් ඉතා ආදරය කෙනෙක්ෙ අතිකින් අල්ලගන්න අපි. ඒ පැත්තන මෙහෙම අතිං අල්ලගෙන. නේද මට කියඩ එක දිකට මෙන්න මේ අතිේ ඇති ලතින ස්පාර්ශයකර හිත එක දිගර තියෙනද නෑ. නන්න ඒකට එකඟවීම තියනවා. මේ පැත්ෙන් ඉන්න කෙනා එහ ඒ ඒ ස්පර්ශයට හිත කරගෙන එහ පැත්තෙන් ඉන්න කෙන මේ ස්පර්ශයට හිත එකඟ වෙලා. ේද මේ එකගවීමත් එක් හිතේ ඇතිව ඒකයි ඒකයි මේේන ලෙංගතුකම හින්දයි හැම දෙයක් හිදම එකක බවක් ඇවිල්ලා ද පැය ගනන් අත්තාල්ලගෙන ඉන්නවා ජීවිතයගෙන හිතර බලන්න ෆොඩ්ඩ පැය ගන මෙතන් ඉිඩ පුළුවදන ද්කලගෙන පෑගන අද කල්ලගෙන න්න ඇකොලකු වෙලාවකින් නොහෙන්න ළඟට වෙලා ඉන්න ඇයි මේ ළඟට වෙලාඉන්නේ බලන්ට ගෙදරන්න බලල් පෝතක එක්ප ගන්ඩ නේද යම් කිසි සැපආසනයක්ක් ලැබුනොත් කොහැරි පුුට කොට හරිම හරි කාය හරි බධාවක් නැතිව තැන කවුුණුොත් කෑමටත් නැගිටිනෑ නෑ මෝනවා කරලවත් නැකිරට බෑ ඇයිඒ සැපයහි ඇලනවා නේද අන්නේ වගේ මේ මස්සරීර දෙකක ස්පර්ශය නිසා උපදන වූ සැපවේදනාවහි අපේ හිත ඇලෙනවා ඒ ඇලිීම ිහිඳ ඒ කාගතාවයක් ඇතිවෙනවා ඒ කාගතාව හිදා ප්‍රතියක්ක් පදිනවා ඉතින් එන්ඩෙන්ඩ ඇලවා එන්ඩඩ අලනවා නේද කාන්දමකට කඩයක්ක්ේ ඒහම තැතැන්ග ලියලි මිනිස්ුතින් පදිච්ච මිනිුමේ ලෝක න තැන් තැන්වොලහෙම ඇලිය ලින්නවා මේ සරිරයේ සැපවේදනා උපදව උපද වූ පද් පද් එහෙමද නැ නේද එ ඒ එක තයි ඇත්ත සංගීතය කියන්නේ හෙම එකක් එතකොට දැන්දැන් කල්පන කරනවා සහර ඇත්තුව හරි පහහා පුතුම දවල් ගයා ඒ තමයි සංගීත භාවන හරි යයිද හිත ඒග වෙන එකක්ම හැවයි හැබැයි එකගවීම සම්මා සමාති යත්ද දඩබට දඩබට සංගීතයට වැඩිය න සහර ඇත්ත ලොකූ සුවයක් විඳවා රාගධාරී සංගීතය කර බලන්ට හොඳට තේරනවාද නැද්ද හැමෝට එකක පුළුවන්කම නැ න ඒ පර නැුර වෙච්චයි ිකටක ටිටි ටි ටික සමාජයෙන් අයින් වෙලාගේ එ පත්තම නැබුරවෙලයි එයින් සුවයක් විදිෙනවා ඒමොකද එහි එකාගතාව වැඩිය ඒ කක්ත් අපිට තේරුම් නෑ මොකක්දම අපේ ඇතුළි සිද්ධ වෙන සිද්ධාන්තය කියලා. ආංගේ සිද්ධාන්තය තේරුම් ගණ්ඩ තමයි අපි ධර්මය තුළ හැසිරෙන්ඩෝනෑ ධර්මය තුළ හැසිරෙනක් කියෙනක තේරම තමන් තුළ හැසිරෙනක්ෙන එකයි හැබැ හැසිරෙන්ට් නංගඔන්නේ වගේ භවස්ෘතු භාවය තිේෙන්ටෝන අර ලැබ්බ එකට යන ළමය කාරණා දැනගෙන ගහිල පරීක්ෂණට න්ුවන. ඒවගේ භාවනා කරන්නට යන කෙන තැනගෙන අන්ඩෝනේ උංඟාකායට වන්න මොකද චිත්ත ඒ කාග්‍රතාවයක් ඇතිවෙන මොක හරිකාරණාවක්ින්ද ඒකංගීතයට ඇතිවෙන කාගතතාට වැඩි හොඳ යාපානයගේ ඇතිවෙනවා. කය සම්පූර්ණයෙන් සංසිදුනා අරමුණ නැතු හරි හේ පැත්තකටලා ඉන්නවා ඉති කියෙනවා මන්දැන් අවරුදු පහළවක් දාසයක් දහ තක් දහ ටකානාපාන්න භාවනා කරන ඇතින්බං කරනවා. මෙත නිහටුව මොකක්ද කරන්න භාවනාවකින් වෙන්න මකද කියලා දන්නේෙ නෑ හොයන්නේ නෑ මොකාකාර සුවයක් වින්දා කියලකිනවා ඒකෙන් ඔක්කොම කරගත්තා කියරතම හිතන්නේ. එහෙම අපි බෞද්ධඇත්තුවා සාකච්ඡා කළ ේතුතියෙනවා සම්මන්ත්‍රනය කළ යේතු තියෙනවා කොහොමද මෙහෙම වෙන්නේ. බරුදුතු පිටිින් නිවන් දකින සවභාවයතිීනවා. කොච්චර දෙහත්ද නේද? දදු පටින් සෝවාන් න සභ ය තින කොච්ච දෙදත් ඒ මයි වෙඩුවම ප්‍ර්නයක නෙවයි මේ සෝවාන් වෙච ාව කාලිකව සෝවාන් පල අතහරවා අය කාලෙකට සෝවාන් වුනා කියපු ඇම සමහර අය කාලක නෑ නෑමන් සෝන්නේඩපු බෑෙන් වඩ පුලකම එහෙනම් අපි තේරුම් ග යුතු දෙවල් වගයත්තිීම ොක්ද මේ භාවනාව මොකක්ද මේ ධර්මයතුරින් සිද්ධ වෙන්නේ. මේ බලන් මේ ඔප්පු කරලා පෙන්න්නන විදිහ. යමක් ද සතතුර උපදිනට ඒ සතුට අයනක් වන දද. ඒ ඇන එකේ ඇලියලි ඇලියවි සමාධ වෙලා ඉන්නකිවනේද. ඒ කාග්‍ර වෙලා ඒ සුවයිෙන් අකුසල සමාපත්තියවා. ඒවට සම ඇදිලා ඉන්නේ. නමුත්? මේකේ තව අපි ඔප්පු කරා බලාගත යුතු දේවල් වගේ ඇත්තිේරම්. අපි හැම් වෙලේම සතුු පිටි පසසි දුව යනවා නේද මේ බලන්ට බුදුජාන්ේ කොච්චර සාරාස ගත කර ති ොද කියනඟ පේජීවිත අපි හැම්ම වෙලේම හැම කෙනෙක්ම තියෙන එකම අරමුණමකක්ද. සතුට සහ සැපය මංක කියර හිටග බාන්ටකගේ මංකකිර මං කැමති වෙලා තම ඉද ගඩ කිය කියලා කටය හිටගන්න බණහනුව නහනගම් හැම්වෙලීමම හිටකගෙන බනහනකට හැමවලීම දසමකක්ද කො ල ො ද ට නක ලා හන්තුර ගට ෙද ග දන්න ඇයිදන ඇයිදගට පද පස්සය කියයනකොට ඉදගඩම හිතයිදන්න සැපේ සඳහා සැපේ සඳහා නද ඉදගන ඉද ග න න න දර න දර ක න කර පත් න ඇයි. සුවේ සඳහා මානසික සුේනං අපි හැම්වෙලේම සෝමනස්සය සහ සැපය අරමුණු කරමින් ගත කරන හැම්ම නිමේෂයකම ජීවත්වෙනද නැදද හිතේ සැපය සහ කයි සැපය ඔය දෙක හැම්ම වෙලේම හොය නොද නැදද ඒද හැබිලේම් හොය ඒවද නැද ඒගැ අපි කතා කරන තව කතා කරලත්තිය නො හැම්ම වෙලේම අපේ ජීවිතය එකම අරමුණ අපි විතරද ස සත් තිරිසා සත් හැම කෙනෙක්ම හැම වෙලාවකම ඉන්නේ මානසික සැපේ සහ කායික සැපේ එන මංහනම අත්තන්ගේ ජීවිතයේ මේ වෙනං කරපු සියලුදේ. කරපු සියලු දේම සිද්ධ කරේ ඔන්න ය කාරණාවටද නැද්ද. රි ඒ මහන්සිුණන ඇද ජීවිතේ මහන්සනයයි සැපේ සහ සම නස්සේ හරිු යදන් කරන්නේෙ. ග මහන්සුනා හරි යට විදන් කරා හරි යට කැපවුණනාා ොකද හ ඉගන ගත්තී රස්සා හොයාගත්තේ දර්මල් හැදවේ ෙවල් දරුවල් හැදව යනවාහන ගත්මේ ඔක්කෝ සැපට සහ සුවට ඒ ඇතිකර ගැනීම සහ තල්ු වෙලා යනවාප බලතල්ල තාන්නමා නවත් ඒ කරද නැද්ද ඒ තන්ගේ කියලලා ගෑච්චකනකුට බලතලයා කම්පන නන්නේ දෑ ලොක සැපයක්කපතින ති හෙනවා හනම් ම ඒ එක තමයි කාගෙත් බලාපොරොත්තු එහමට නැද්ද එච්චර සැපේ සහ සුවේ සඳහා ගතකරපු ජීවිතය දැන් සැපෙන්ද සුවෙන්ද එච්චර සැපේ සහ සුව සඳහා ගතකර ජීතය දැන් සැෙද කෙනිම සුවෙන්ද අතාමන ඇතමන ැහෙමද කලදන්න හම්වෙ එක එම් තේරෙනවද හොද්දට්ටම යම් වැරදිීම වෙලා නැද ැදක්වෙලති නොද නැත මේ යන ක්‍රමේට එක හම්බෙන්නේන ඒ ගැන කතා කළ තු තියෙන ප්‍රයෝගිකව මොකක්ද කරන්න ෝනය කියලා මේකයි වෙලා කතා කරන ඒගනතා කන කරනේ දැම ඔපුරලලා පෙන්න්න ගණ්ඩු අපිදි හා විමසල බලන්නේ නැතිකමයි ප්‍රශ්නය අපි අපි දිහා විමසා බලන්නේන අපේ ජීවිතය කොයි බටද කියලා කොයි පැත්තරද යන්නකළ හොල ලන්නේ නෑ ඒගන අපි විද්‍යාගාරයට යන්නෙම නෑ අපි විද්‍යාගාර යන්නෙමන ඒ සඳහාවාශිකරන දැන්ම හොයාගන්න න කරුණු ටික කටපාලන් කර විතර මොකක්වත් හරයන්නන්නේ බුදුරජාන්ේ ධර්මකයන් මේ තේරුම් කරන්න විතර චු්ට කිවේ ඔවට විසදුම් ධර්ම දේශන මාලාවෙන් හොයා ගඩ ඒට විස තමයි මෙචර දසම කතා කර කරන්නේ හොඳයි බලඩ භාවනා කරන් යන කනෙක් නං විද්‍යාරයට යන්ුවන විද්‍යාරටයනක කිය භාාවනර විද්‍යාරටයන්ට කරන කන අපේ විද්‍යාරකි ව තමන්ගේ ඇතුළ අන්තගත්ත වෙලා පරික්ෂා කරලා ඒ සඳහා පලවෙනි දී දැන ඕනේ නුවනොඕනේ නේද තැන් ළමේ ගුරුවරයක් කියනද යහගත් දැන්ගේ විද්‍යාරයන්ඩයන් වැඩේ කරන්නට හැයි අයට යනකුට අමතගුණා දැම්පුලුවන්ද කරන්න ඒනම් මොකදදන සිහිියෝනේ එන නුවන ඕනෑ මේ දේ කරන්ට තමන් අවබෝධ කරන්නටගම සිහි ඕනෑ භාන කර් යනකෙනකුට නුවනත් ඕනේ සිහත් ඕන ඊරකට ම ෙක තියා විද්‍යාටයන් නට යාල්ලුවේ ඇවිල්ලව ගනක් කන්ට කොම දවාන පැත්ට හවල්දේ කරන්ඩ මේ දේ කරන්ටයන් කියලා මොහරි සසවත් පඇැත්කදිනවා එයාට ඔහේ ඉන්නවා මම යන වැඩට අනිවාරයම යනවා කියලා යන්ඩ අවශ්‍ය කරන වීරියෝනෑ ද නැත්තම පරක්ෂණය එක කගඩ බැරයනවා නහද ඒ වගේ තමන්ගේ මනසට සමවැදිලා තමන්ගේ ක්‍රියාකාරිත්වයට හිත එක කරගෙන පුළුවන්කම තියන්ඩෝ නෑ තමන් තරුන්ගන්නඩ නැත්තඟ අපි හැම දම මුලා වෙන්නේ හරි ඒ සඳහා අපට ඉඩ දෙන්නේ නෑ කවුද අපේම සිත භාවනා කරන්න නිදගත් තහමනො ඒකුත් පැතිවලට රගෙන වෙනත් රසවත්තඇංගොල්ටරයනවා නැගිටින්ට කියනවා නේද සමහරඇත්තු මේනකොට තීරණයක් කරන්තය නිස්තර තීරණය රන්න්නේ. පුළුවන් විදිහකට කරනවා මටනංඔේ භාවනා කලාව හරිියන්නෙම ඒසරයක් ඉඳගෙන බැලුවා භාවනා කරන ඇදිහත් බලන්න කොහොද. පූවාර ඉඳගෙන මුණුව කොරනුවත් දන්නන්නේක වැඩක් කොරන්ඩයි ඇස්පියාගෙන ඔහහි දඉන්න ලැජ්ජා ෑැකලෙෙනවාඒ සමහර ඇත්තට ඒකාට දැනදහතින්නේ කා ඇති සිත නැති අයට ඒ කියන්නේ සිතක් කිය දැ කය හදන්නට උත්හ කරනවා හිත හදනවා කියන එක ගැන දන්නේ නෑ. කයක් ඇති සිතක් න අය ඉතින් කොයි වගේද බම්බලෝක ගැන්න ීමම කියන්න හරිස සිතක් තිබන්තිකා සිතක් නෑ වගේ ජීවත් වෙන මෙතන ඒ වැඩ පිළිවල ගැන සී අදහසක් නැති ඇත්ව තමයි ඒ වගේ හැසිරෙන්නේ එය දන්නේ නෑ මේක පුහුණු කර්ඩඕන දෙයක් කියලා මේක පුහුණු කර්ඩඕන දෙයා ඒකන්ද ගැඹුරෙන් කල්පනා කල බණ්ඩෝඕනේ තමන්ගේ පිළිබඳති මේවට විසඳු මේ වනකට හම්බලා තියෙන්දෝන හරි මේ මේ පිළිබඳු විසඳුම් මේට හම්බෙලා තියෙන්ඩෝන ඒක හින්ද යබි මේ දිනෝටිකේම මේ ප්‍රායෝගිකත්වය ගැන මෙච්චර කතා කරන්න නිවන් මක දේශනා මාලාව මේ දස්සල කෙරෙන්නේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය පිළිබඳ කතාකිරීම පිළිබඳ මේ ධර්මයෙහි ප්‍රායෝගික යෙදීම පිළිබඳව සාකච්චා කරන විස ධර්මදය සනා කිහිපයක් තමයි දැන්ම දින ොේ විකාශනයවමින් තියෙන්නේ ඒ මොකද මේ වගේ නොඒකුත් කරුණු එකනෙකට සම්බන්ධ නැති වුණන් මේ වගේ නොයකුත් කරුණු අපිට අපේ දිහා නි පැත්ත හැල්ල බලඩ මොකද අපි අපේ දිහා හැරිලා ඇත්තටම මුණවද කරලා තියෙන්නේ කියලා බලාගත යුතු තියෙනවා හරි මොකදදකට කියන්නේ මේ දවසල පිරගෙන මේ වැඩ පිළවෙලට මොකද කියන්නේ ප්‍රත්්‍යවේක්ෂාව කියලා ප්‍රථ්‍යේක්ෂාව කර කන මේ විදියටට අපි අප දිිය හැරිලා ධර්මය තුළින්ම්බං කොස්්චට පපෝෂණ වෙලද කියලා බලනයක මේ වැඩ පිළි ඇරත භාවනා කීපයක් පවා සාකච්ඡා කරා සාකච්ඡා කරනවතවත් ඉදිරියට මොකද කාගේෙත් තියන ගැටලු සසාහගතත්වයන් බලපුහාම ඒ ප්‍රත්්‍යවේක්ෂාව පිළිබඳ කතා කළ යුතුම කාලයක් තියෙන අපි අපි දිහා හරිම හැක්ල බලන්නේ නෑ ඒ වයි විද්‍යාගාර පරීක්ෂණයේ දී පරීක්ෂණය නිීක්ෂණය නිගමනය කිවන දැගෙන අපි සංකල්පයකටෙන්ටේන බුද්ධාගම ඉතිහාසේ වගේක කියලාද එතකොට මේ බලන්ඩ මේ පරිීක්ෂණ නිරීක්ෂණ නිගමනයක් දැන්කරල බලමුතු පොඩක් ලැ්බ එකකට හි ප රක්ෂණයක් නත දැන් කල බලමු අවිද්‍යාව තන්හාාව ඇති කරනවාය කියලා අපිඔන්න මුදධර්මයක කියන බුදුරජන්ාව දේසනා කරන අවිද්‍යාව තන්හා ඇති කරනවා අය කියලා. හරි ඒහරන්නේ නේද පරිත් සම්පන්ව හෙමනේ එක දන්නවද නැද ආයන තිීර විදිහට මුල ධර්මය විදිරි කෙන ගන ති ෙච්ට දැකහොද ගන්නේ දැන්ද විද්‍යාගාරය යන්ටය නේද මොකක්ද විද්‍යාගාරය අපේ පැත් අපට සසාපලය ති න ොදැක කොට මකිිමේ සම්පල පරක්ෂ කරම කියලා. හරිද. එහම දැනගත් හමයි අපිට මේ තේරුම්ගන් මේ ජීත එකතු කරගන්නවා කිය හෙමයි අවිද්‍යාව කියන එක කොහෙතිෙනකක්ද. අවිද්‍යාව කොහේ හැදෙනකක්ද. මනක හැදන දෙයක්. එ මනසිහි අවිද්‍යාව ය දෙනවා. තන්හාාව කොහ හැදන එකත්. සි හදක් එහනම් මේ දෙක අපේ සිතේ සකස්වෙන ආකාරය පිළිබඳව, අපි චුට්ටක් විවාසා බැලි යුතුති නොද නැදද නාම බල දැන් කෙනෙක් කෙරෙහි අපේ හිත ඇලෙන්නේ තන්හාාව හිද නේද ඒන නැවත බැලීමේ ආසා තන් හාටි ෙන නවත ැලීමේ නැවත ඇසීමේ නැවත විඳීම ආසාාව නැවත ඇසීමේ විඳීමේ ආසාව ඇතිවෙන්නේ එයින් සතුටක් උපදින හිද නැදද යමක් දැක්ම සතුටක් කිබදුනත් හැල්ල බලඩ න බලඩ න කර හිතෙනවා. එහන සතුරක්කඋපතින හිද නේද මේ යමක් දැක්කා මගේ හිතේ සතුරක්කි පදුුණා. ඒ සතුිපදිච්ච දිහා දිහා මංමකද කරන්න ආය හැල්ල බලන්න ය හෙල්ල බලන්න ආයහෙල්ල බලන්න. එහෙම නේද අහුවෙලාවගේ හරිග නද මේ පහනකට ගිය පාල ගැටියෙක් වගේ නේදක වටීම කරක් කරක වටේම කර බලඩ ලක දිහාහයකට අපි සම්මාර්සන ලක ස ම ර ෙමර බල රු කේ ිනිස්සු හ න සතු ප දන ැගල කර කරග න. න එපදේ මේ ලෝක ඉපදිලා මොනවා කරනදක ඇව සහරය දරු වට කරගවා සහරය ද. සමහ ප තු පහ පහ වගේ දරු වටි කරක් කර හිටිය සහ මොපුර වට කරන පගන්න දර ර ද ද. ොකදැයයි ගරගන්නේ සතුරහයාගෙන ය දන්න නකෝ සතුටොහයාගෙන කරකන්නේ දැම්මේ උපදින සතුරක්තියෙනවා මේ බලට අපි ඉතාම නරක පුද්ගලෙක්න්න ම හැමදාම කියන කරණනාකෝග මේ නරක පුද්ගලයා ගැන නරකයි කියලා මන් දන්නේ ලෝකයේ සම්මත වස්යෙන්යා ඉතා නරක වැඩ කරන කෙනෙක් නමුත් මම දන්න කාරණ අනුව මට යා කෙරෙහිතින්ේ හරි හොද කෙනෙක් කිය මට ැටයින රැවට කිය නේද මෙන්න මේ නරකයි කියලා දන්න ඇතිව මංහිතාගන්න හොඳයි කියලා එතකොට එක මගේ දැනීමත්ද නොදැනීමත්ද එන මං එයා නරකයි කියලා දන්නහ මංයා නරකයි කියලා දන්න නෑ නොදැනීමට කියන්නේ අවිද්‍යාව කියලා හරිද හොද අපි කාගේ දිහාද මේ බලන්නේ ි හබලන්නේ අපේ ක්‍රියාකාරරිචය හ ලන්න නොදැනීමට කියන්නේ අවිද්‍යාව කියලා දැන් දෙැම මනුසයගැන අපි නොදැනීම මොකද අප නොදනීම මෙයාගෙන අපි හිත අපිට දැනෙන්නේ හොඳ කෙනෙක් කියෙර. දැන් අපිට සතුරුපදි නොද නැත. මේ වනසේ දැක්කාව ලොක ූ සතුරක්පදිනොහහිතේ සතුරක්ුපදදින හිදමොද වෙන්නේ. ඇලනවා සතුරක්පදන හින්ද ඇලනවා ඒ වටේම කරෙක් කරගවා. ඇද ග්‍රහණය වෙනවා. මගේ කියල හැකිින්ම පපතිනවා කොහරිමයා මටුන් හැට තියාගන්නවක අදහසක් ඇවෙනවා. ඒවගේ ගුඩාද්‍යවලි නාද නැද්ද. එනං අවිද්‍යාව හින්දා සතුටිපතිනවා ඒක හින්දා තන්නාවපතිනොද නැත් එහෙමද නැද්ද. හොඳයි පංචුපාදානස්කන්දයේ තියෙන්නේ සත්පුරුෂ ලක්ෂනද, අසත්පුරුෂ ලක්ෂණද. සත්පුරස ලක්ෂනද, අත්පුරස ලක්ෂණද ඒ වනාට ැ සත්පුරස ලක්ෂණයක් තිරන ඉවති නිතාම හඩ ඇතියෙන්නේෙම නොද අනිත්‍යයි හැම්විිලේ වෙනස්වෙනවන යමෙ එයා සත්පුරුස දසපුරසද. හැමවිලීම දුකට පත්කරන වනන් අපි යමෙ ය සත්පුරස දසත්පුරසද. හැමවිිලේ හිතුව කාර විදිර වැඩ කරන වන යමෙ යා සත් පුරස සත්පුරසද එන පංචු පාදන කන්දේ තිය අනිත දුක් නත් ලක්සණන කිය සත්පුරස ලක්ෂ ස රස ක්ෂන අසපුරස ලක්සනට රඟ නේ. පංචුපානස්කන්දය කරේ අප සතුරුපදදිල පංචුපාදානස්කන්දය කිරේ සතුරුපදදින්නේ ඇයි අවිද්‍යාව හින්ද නේද අවිද්‍යාව හින්ද එහනම් අන්න බලන්ඩ මෙන්න මේ ක්‍රියාකාරරිත අවිද්‍යාව තමන්ගේ තුළ යෙදෙන හැට ඒක හිද සතුරු උපදින හැටි හැම්ම නිමේෂයකම අපේ තුළින්. ඒරුම් ගන්ඩ දැකගන්්ඩ අවශ්‍ය වෙනවා නේද දැම්ම ඒ කනගත්ය මකක්ද මුූල ධර්මය ි මේේලා ලැබිටයකිවට මේ නික ලැබිකට කහිි කරදකව විතරයි ඔහොම අන්ඩ බෑ ලැබ්ිට යන්නඩ නම් මොක්ත්න්ටන. ඒ කාගගතාව ඇත්තිෙන්ඩුව නෑ ඒ කාගතාව හැ දෙන්නම් මොකද කරඩ නෑ. සිල්රකින්ඩ නෑ හ අන්න වැට පිටියලු තින අ අපපුරුවට. ලැබ් එකට යන පාර කියදිල තියවා කොමද යන්නේ කියලා බාධ ඔක්කොම වැරෙන ඒකර කියෙනවා ආර්යෂ්ටායක මාර්ගය කියලා එනං ලොකු ප්‍රශ්නයක් කිිතුරු කලා ධර්ම දශන නවත්තන්හ දන්න හරි අපිට දැන එන සතුට මේ ෝකේ වැඩිපපුරු මේලෝක අපි සතුට ද දින්නේ දක්ම දින්නේ වැඩිපුරු දින්නේ දුක්. ඒ දුක්කතරේ සොච්චං සොච්චන් සතුට වගේ අත්තියෙනවද නැද තියවා ඒට ඇල්ලතියනවද නැද්ද. ඒ අපේ සන්තානවල උපදින සතුට නිවැරදිම සතුට කියලා විශ්වාසද. අවිද්‍යාහින්ද උපතිනකක්ද දන්නේ ලෝකයේ සමහර්මිනිස්තුු ඉපදිලා මැරෙනකම් වැරදිස් සතුට වඳවිඳ ඉන්නවා එකටේ දන්න ම වැරදි දෙයක් වටේ කරක් කරගඉන්නේ කිය. එන අපි මේ අත්තන්ට ආරධන කරනවා නිවැරදි සතුට හොයා ගන්ඩ හිතන්ට දෙයක් මගේ ජීවිතයට වැරදි දෙයක් ඉින්දා සතුට විඳ විඳ විතරක් වැරදි දෙයක් පිටි පස්ස ෙන ගිහිල තියන්නේ ජීවිතයට අර්ථයක් තිෙනවාද ජීවිත අර්ථයක් දෙෙන්ඩ ජීතර වටිනාකමක් දෙන්ට තේර්මක් නැති ලෝකයේ තිරිසංගත සත්ත්වය පවා සතුට වෙන දේවල් වගේත්තේ නවා. එමතු මේ ලැබච්ච ජීවිතය අනුන්ගේ වචනවලට අනුන්ගේ ක්‍රියවල්ට ඇට වෙලා අනුන්ගේ සරීරෝල්ට යට වෙලා නේද අනුම්මත ප්‍රධාපවාතින සතුටක්කට හිරවෙලා එ මේක හොයා ගණ්ඩෝනේ මේක නිවැරදි කඩයිම මොකදද කියලා ගවේශණය කරන්්ඩෝනේ තමන්ට ලැබිච්ච ජීවිතයේ වඩනාා තමන්ට මේක මරනාාසන්න වෙනකට පිහිටවෙන්ට සරණවෙන්ට කාටවක්ව බෑ එ වගකීමක් තියෙනවා. ලැබිච්ච මනුස්ස ජීවිතර සාධාරණයක් ෂ් කරගන්න්නඩ තමන්ට වගකීමක් තියෙනවා ඒ තමයි නිවැරදි දේ ගවේශනය කරඩ ඕනේ ඒ අතමයි ලෝකේ ජයගන්නේ. ඒකන්ද මෙච්චර පැහැදිරි ධර්මයක් අපිට තියෙද්දී අපි මේක ඉතිහාසයට දාන්න ඇැකු ේද මේ මානසික විද්‍යාවෙන් එහාටගේ මානසික ගනිතයෙන් එහාටගේ මානසික ගනිත හදාරන්්ඩ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මය මේ අත්තන්ට මහෝපකාරීවේවා කියර ප්‍රාර්ථනා කරනවා. අද දවසීත් තමන්ගේ නිවසට වෙලාමේ ධර්මය ශ්‍රවණය කරන පින්වන්ත අයට ඒ උතුම් ධර්මය රැගෙනෙන්ට දදායකනේ මේ මද්‍රියයට එල්ලම්ම කටයුතු කරන පින්න්නනන්ත පිරිස. එතිගේඒයාාවෙන් අපි ප්‍රාර්ථනා කරමු, මේ අයගේ බැති බර දායයිකත්වය නිසාවෙන් ලැබුණාවේ ධර්මය හේතුකොට ගෙන බුදුජාන්සසිගේ ධර්මයටට අනුව කටයුතු කරන්න අධිෂ්ාන කරගත්ත මේ පිනත ප්‍රාර්ථන කරන්ට අපිට ධර්ම දානය ලබාදන්න මේ පිනන්ත පිරිසට උතුම් නිියවන්නා බෝධය පිස මේ ධර්මදානමේ ප්ි කරමේ හේතුවේවා කියර ප්‍රාර්ථනා. ආකා සට්ටා ජබුම්මට්ටා අදේවානාගා මහිද්දිකා පං්ඥන්තගන් මෝදිත්වා චිරං රක්කංතු සාසනං. Cirang rakang tu senang, cirang rakang tumang mang parangti.